පාදීගෙන යන්න යන පති ගුරුවරයා පාට දෙනවා බොහොම ආදරෙන් පාට සලකයි. වාගේ පොතක් බලයි පාට කවුරු කිව්වද කතා කරයි. පාට ආදරෙන් කී දේවල් කියලා දෙයි. ඒ විදිහට වා චිත්‍රයක් මමට ලස්සන චිත්‍රයක් ආදි. හොඳයි good morning හැමෝටම. අද 2024 ජනවාරි මාසෙ 19 වෙනිදා. We don't wish this meeting පටන් ගමු. අද විශේෂ thought එකකින් අපි පටන් ගන්න. මොකද thought එක? අපි ඇත්තටම ඉදින්දා කනතුරු කරන බුද්ධිලු ගැන අපි තියන විවිධාකාර අදහස් ගොඩනගාගත් අදහස්. ඒ අදහස් COVID positive, COVID negative. මේ දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඇත්තටම මම මේ අදහස ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ හිත මිත්‍රෙක්. යා ආයතනයක ප්‍රධානි. ඉතින් මෙයා මේ මගේ ආයතනයේ මැනේජර් කෙනෙක් හැටියට ආයේ බඳව ගිහින් තියෙනවා. පොගලෙක්. බඳව ගත්තට පස්සේ එයාට ආරච්චි වෙලා තියෙනවා. කොවිඩ් මේ පුද්ගලට ලොකු වගකීමක් බාර දෙන්න පුළුවන් පුද්ගලෙක් නෙමෙයි. පොද මෙයා ටිකක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලෙක් කියලා බොහෝ අය කියලා තියෙනවා. ඇයි වා මෙයා තෝරගත්තා? බාහිර දුර වගකීමක් වාගේ ව්‍යාපාරයේ පිළිබඳව දෙන්න සුසු පුද්ගලෙක් නෙමෙයි කියලා මෙයා කියලා තියෙනවා. මගේ හිත විතරයි. ඉතින් මෙයා දැන් මෙයා බඳව ගත්තට පස්සේ සැහැන පසුතැවීමෙන් ඉන්නේ. දැන් මොකද කරන්නේ? මෙයා වස් කරන්නත් බැහැ. ඉතින් ඔය ගැන මාත් එක්ක සාකච්ඡා කරනකොට මම ඇහුවා, ඇත්තටම මේ පුද්ගලයා වාගේ කල්පනාකාර වරෙක් හැටියට වා බදවගත්ත මේ පුද්ගලයාට කිසියම් වංචාවක් කරලා තියෙනවද? මට මොකද වරදක් කරලා තියෙනවද? නෑ, එහෙම කරලා නෑ. නමුත් ගොඩක් අය කියනවා මේ පුද්ගලයාව කල්පනාකාර වරෙක් හැටියට ආයතන ප්‍රධානී හැටියට මගේ ව්‍යාපාරය යොදාගත්තාම මේ පුද්ගලයා අපි වැරදියක් වඩ කරන්න ඉඩ තියෙනවා. මම කිව්වා හොඳයි, ඔයා විශ්වාස කරන දෙයක් තියෙනවා. ඔය විශ්වාසය මත ඔයා ලස්සන චිත්‍රයක් අඳිනවා. ඔයාගේ හිතේ තියෙන චිත්‍රය තමයි අඳින්නේ. ඔයා මේ පුද්ගලයා පිළිබඳව ඒ වගේම චිත්‍රයක් පාවිනවා. මෙයා මට වචා කරයි. මම කුවිල හැත් මගේ ව්‍යාපාරයේ අසාර්ථකත්වයට පත් කරයි. මම හිතනවා. මම කියාගන්න ඔයා කොහොම හිතනකොට ඔයාගේ සිතුවිලි මේ විශ්වයට නිකුත් වෙනවා. වා හිතන දේ යාට දැනෙනවා. යාට දැනෙනවා කියලා කියන්නේ ඔයා යා පිළිබඳව සැක කරන බව, අවිශ්වාසයෙන් පසු වෙන බව යාට දැනෙනවා කියන එක නෙමෙයි. ඔයාගේ ආයතනය කරෙහි සුබදායි යහපත් දෙයක් කරන්න යාට තියෙන අවස්ථාවට බාධා එල්ල වෙනවා ඔයාගේ සිතුවිලි නිසා. එතකොට ඔයා බලාපොරොත්තු වෙච්ච දේ තමයි ඉෂ්ට වෙන්නේ. මොකද්ද? ඔයාට යහපතක් වෙන්නේ නැහැ. අතර මේ පත්වේ නිර්මාණය කරන්නේ අපි. අපි හරිම ලස්සන නිර්මාණශීලී විදිහට අසාර්ථක පුද්ගලයෙකු නිර්මාණය කරනවා අපේ සිතුවිලි වලින්. දැන් මේ කතාව මම කිව්වේ මෙතන ඉන්න පුංචි දරුවනේ ඉගෙන ගන්න. ඔය ආශ්‍රය කරන අය ගැන විවිධාකාරයි අදහස් තියෙනවා. මගේ පරිස්සම් වෙන. මම මේ වගේ කෙනෙක්. එතකොට ඔයත් ඒ පිළිබඳව හිතන්න ගන්නවා. ඔයා හිතන දේම තමයි ඉෂ්ට වෙන්නේ. හැබැයි මේ මගේ මිත්‍රයා එයාගේ ගමේ එක පුද්ගලෙක් හිටියා. ඒක අපි නිකන් ගම් බැසීත් මෙයා ඉච්චර අඳුරට නෑ. ඇත්තටම එයාගේ හදවතේ ඔපරේෂන් එකක් කර සිද්ධ වුණා. 122ක් යනවා. එයා බොහොම දුප්පත් කෙනෙක්. ඒතර මගේ මිත්‍රයා ඒ පුද්ගලයා ධන්නේවත් නැතුව තමන්ගේ පුද්ගලික ධනෙන් 122ක් දීලා කරලා ඒ ඔපරේෂන් එක කරා. අදටත් ඒ පුද්ගලයා දන්නේ කවුද ඒක කළේ කියලා. ඒ වගේ බොහොම කාරුණික හදවතක් තියෙන පුද්ගලෙක් ඉතින් මේ ජීවිතය බේරගත් පුද්ගලෙක් මම අහනවා. මගේ මිත්‍රයාගේ නම අමතලා ඔයා මෙන්න මේ වගේ ජීවිතයක් බේරගත්ත පුද්ගලෙක්. ඔයා ඔයාගේ ආයතනයේ සේවකයන්ට බොහොම කාරුණිකව සැලකෙන පුද්ගලෙක්. නිසි වැටුපක් දෙන පුද්ගලෙක්. ඒ අයව සතුටින් තියන උත්සාහ කරන පුද්ගලෙක්. ඔයා හිතනවද ඔයාගේ තියෙන ඕරා එකට වෙන කිසිම කෙනෙකුට බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා? මට එකපාරට මතකයට ආවේ අඟුලිමාල. අඟුලිමාලට මොනවා කෙරුවත් හපුරට හිස්සාවක් ගන්න බැරුව ගෑනේ. එතකොට ඔයාගේ තන්නේ වගේ ලොකු ඕර එකක් තියෙන ඔයා බොහොම යහපත් පුද්ගලෙක්. යහපත් පුද්ගලෙක් වුණාම මේ රටට සමාජයට සිතුවිලි වලින් ක්‍රියාවලින් දායක කරන්න බොහොම යහපත් දේවල් වුණාම කාටවත් බෑ ඔයාට හිංසා කරන්න. අපරාධකාරයෙක් එක්ක වුණත් ඔයාට වැඩ කරන්න පුළුවන්. ඒ පුද්ගලයාත් ඔයා දිහා දැකලා පැහැදෙනවා. අන්න ඒක තමයි අද දවස් පටවගන්න දෙන්නේ අනිවිඩියේ.
ඔයාලට අහන්න ලැබිලා ඇති ගුරුන්ගේ දෙමෝපියන්ගේ වැඩිහිටියන්ගේ ආශ්‍රය කරද්දී හොඳ අයව ආශ්‍රය කරන්න යහපත් අයව ආශ්‍රය කරන්න ඒ කතාව පොඩ්ඩක් මොඩිෆයි කරුවොත් එහෙම ඔයා ඕන කෙනෙක් ආශ්‍රය කරන්න හැබැයි ඔයා ආශ්‍රය කරන උර ඒ පුදුලිය වෙනස් වෙයි මොකද ඒ කතාව මොකද ඔයාලට ඒක දැනෙන්නේ ඔයා ආශ්‍රය කරන කෙනෙක් වෙනස් වෙනවද එවනම් ඔයා ඉන්ස්පිරේෂන් පුදුලි ආදර්ශමත් පුදුලි මම මගේ මිත්‍රාට දීපු පිළිතුරු තමයි බය නැතුව ගන්න. ඇත්තටම හරිම තීරණයක් අරගෙන තියෙන්නේ අර නරකයි කියන අපටි කියන පුද්ගලයා ආයතන පොදයාගේ තියෙන නොලෙජ් එක දැනුම පළපුරුද්ද එයා අනිවාර්යයෙන්ම ඔයාගේ ආයතනට දෙනවා. ඔයා කල්පනා කරන්න එයාගේ මොකක් හරි වචාවක් සිද්ධ වෙයි කියලා. අකටයුත්තක් සිද්ධ වෙයි කියලා. ඒක ඇත්තටම අර එයාගේ තියෙන දැනුම නොලෙජ් එක අත්දැකීම් ගත්තම බොහොම පොඩි දෙයක් ඉතින් එහෙම වුණොත් ඔයාට මොන වගේ පාඩුවක් වෙයිද ඔයාට ඔය මොන වගේ අපහසුතාවයකට පත් වෙයිද කෙනෙක් එනවා හිතන්නේ. ඒක වෙන්න පුළුවන් වාස්තුවේ තත්ත්වයක නේ. ඔයා හිතන්නේ. බොහොම නිර්මාණශීල විදිහට හිතන්න වගේ ආයතන වෙන්න පුළුවන් වාස්තුවේ තත්ත්වයක. අන්න ඒ කිරණ මේ විශ්වයට නිකුත් වෙලා ඒ පුද්ගලයාට එක සම්ප්‍රේෂණය වෙනකොට එයාට කවදාවත් ඔයා වෙනුවෙන් කවදක් කරන්න බෑ. එයා බොහොම සාධාරණ ආයතන ව්‍යාපාරික තත්ත්වයේ බොහොම ඉහළට ගිය දායක වෙයි. ඔයාට හොඳ සේවකෙක් වෙයි කියලා කිව්වා. එතකොට ඔය වගේ අපි පුද්ගලයෝ ගැන තරණ මත ක්‍රියාත්මක වෙනවා අපේ හිත තුළ ඒව මේ විශ්වයට නිකුත් වෙනවා අනිවාර්යයෙන්ම මේ පුද්ගලයන්ට ඒවා දැනෙනවා ඒවා දැනෙනවා වාගේ සිතිවිලි වලින් අනිත් පුද්ගලයන් අනිවාර්යයෙන්ම හසුරවන්න පුළුවන් මේ විදිහට ඔයගොල්ලෝ හිතනවා මේ විදිහට ඔයාගේ සිතිවිලි වලින් අනිත් අයව හසුරවන්න පුළුවන් කියලා ඔබ ඇත්තටම වාදීගෙන යන්න යන පත්ති කුරුවරයා වාට හිතනවා කොහොම ආදරික වටසලකයි වගේ පුත බලයි වඩ කවුරු කිව්වද කතා කරයි වඩ ආදරෙන් කිව්ව දේවල් කියලා දෙයි ඒ විදිහට වා චිත්‍රයක් මවන්න ලස්සන චිත්‍රයක් හරි ඒ විදිහ ලස්සන චිත්‍රයක් මවන්න ඒ ගුරුවර ඔයාට ඒ විදිහම තමයි සරකන්නේ මොකද වාගේ සිතුවිලි වා මේ විශ්වෙ නිකුත් කළාට පස්සේ වාගේ ගුරුවරයාට ඒ සිතුවිලි සම්ප්‍රේෂණය වෙනවා එයා ඒ විදිහ තමයි වාට සරකන්නේ වාගේ මූණේ ඇදලා තිනවා ගුරුවරයා කෙරෙහි දක්වන භක්තිය අන්න ඒ විදිහ තමයි අපේ සිතුවිලි ඕන කෙනෙක් පාලනය කරන්න පුළුවන්. මේ නැගිට වෙලේ ඉඳන් කොහ ආහාර සමහර අය අර යවැරදි, මෙයා වැරදි, රට වැරදි, ගඩ තියෙන වැරදි. වාගේ සිතුවිලි මේ විශ්විත. පොඩි ගණන් නිකුත් කරනවා. කළු කිරණ සහිතව, කළු කිරණ සහිතව. එතකොට මේ සිතුවිලි වාව කළු කරනවා විතරක් නෙමෙයි. වාව දුර්වල කරනවා විතරක් නෙමෙයි. වාව ලෙඩ කරනවා විතරක් නෙමෙයි. වටේ ඉන්නවත් ඒකට ඇදලා ගන්නවා. කලුකට වටා පිටාවත් නෙගටිව් තින්කර්ස් ලා බවට පත් කරනවා. ඒක ඇත්තටම වාට පුද්ගලිකව අවාසි. ගොඩක් අවාසි. ඔයාගේ සිතුවිලි වලින් ඔයාගේ වටා පිටාව දුර්වල කළොත් එහෙම නෙගටිව් කළොත් ඍණාත්මක කළොත් ඊය ඔයාට දක්වන ප්‍රතිචාරක් ඒ වගේමයි. ඉතින් පරිසරයක් මේ ඔයාගේ සිතුවිලි එක්ක ඔයාට ඉතාමත්ම නරක පරිසරයක ඉඳගෙන ඉතාමත්ම හොඳ පුද්ගලෙක් හැටියට හිතන්න ගත්තොත් එහෙම වටේ මොනතරම් නරකයි හිටියත් වාට සලකන්නේ හොඳ විදිහට. වාහලදි සමහර අය ඉන්නවා ඔයගලගේ ඉක්මනින් කිවිති. ඉතින් මම ඔබියෝදි අත්තල පුතල සියල ඒගොල්ලෝ කියනවා මට නම් හරිම ආදරේ මේ පිට මට හරි කාරුණිකව සලකන ඒ කාරුණිකව සලකනවා නෙමෙයි හරිම ආදරේ නෙමෙයි ඒ ඔයාගේ අත්තල පුතල සියල අම්මා තාත්තා දැන් තමා ඒගොල්ලෝ හොඳයි ඒගොල්ලෝ හොඳ වෙනකොට ඒගොල්ලෝ කාරුණික වෙනකොට මට අපිට අවස්ථාවක් තියෙනවා හොඳ වෙනවා ඔක මැජික් එකක් ඉතින් අද දවසේ ඔයගලන්ට මොන මැජික් එකක් කියලා දුන්නා ඔයාගේ වටා පිටාව වඩි ඉතාමත්ම සපෝටිව් වෙනවා මට දැන් බලපත් කරගන්නවා මොකද කරන්න ඕනේ හරිම කාරුණික සුන්දර විදිහට අනිත් අය ගැන හිතන ආදරණීය පුද්ගලෙක් වෙන්න අනිත් අය ඒ විදිහ තමයි වටසල කරන්නේ a simple magic start day with that thought and ඒක cultivate කරන්න ඕන වටේ ඉන්න කොහොමද ඉහතමානී නිර්හංකාර ආදරණීය පුද්ගලෙක් බවට පත් වෙන්න කිසිම පුද්ගලෙක් ගැන වැරදි විදිහට නරක විදිහට සැකෙන් බලන්න එපා ඔයා එහෙම දැක්කොත් එහෙම හිතුවොත් ඒ පරිසරයම තමයි නිර්මාණය වෙන්නේ මොකද ඔයාගේ හිත හරිම නිර්මාණශීලී නෙගටිව් දේවල් ලස්සනට අදින චිත්‍රයක් බවට පත් කරන්නේ අපි ඇයි නෙගටිව් දේවල් ලස්සන චිත්‍රයක් බවට පත් කරන්නේ ඔබ ලස්සන චිත්‍රයක් බවට පොසිටිව් දේවල් පත් කරන්නේ ඔයාට වටේ ඇති වෙන්නේ බොහොම ලස්සන චිත්‍රයක් මම කතා කළේ අද පුද්ගලයන් ගැන විශ්වාස කිරීම ගැන සමහර වෙලාවට ගියාර ළමයි පිටනවා මට කියනවා අරයා හොඳ නෑ ආස්තේ කරා මෙයා හොඳ නෑ අපි පත්ති අය මෙහෙමයි අපි ගුරු මෙහෙමයි ඒ අයට සලකන්නේ ඔබට එක ළමයි කියන අපේ ස්කෝලේ මේ ළමයි ටික නම් හරියට සවුත් වෙයි කියලා. ඒක කවුද ඒක තීත්නේ කියලා. වා තීත්නේ කියලා. සවුත් වෙයි නම්. ඔයා ගැන ඒගොල්ලෝ ධර්ම මතයත් එහෙම උනා. පරිසම් වෙන්න ඔයාගේ සිත් වීඩි ගැන. මොකද
ඔයා මේ විශ්වයට නිකුත් කරන සිතුවිලි වාට අහව පරාවර්තනය වෙන. All the best. සුබ දවසක්. දවස පටන් ගමු පුතාලා. Thank you sir. Thank you sir. Thank you sir. Thank you, sir. Thank you, sir.